duබයිහි සිට මෙැක්ට මද්‍රව ්‍යචාවාරම මෙහෙවන ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මද්‍රව්‍ය රත්මලාන සහ අංුලාාන ප්‍රදශවලබෙදාහරම සිදු කළ ප්‍රධහන මද්‍රව චාවාරම් කරෙු වන, ෂෝටා හිවත් ප්‍රේම සිරි ප්‍රනාාදු නමැත්තා හොරන පොකුණුවිට ජනශූන්‍ය ප්‍රේශයක දේවාලක ක අපවයෙුලෙස වෙස්වලාගෙන සැංඟව සිටියදී වලාන දෂණ මර්ධන ප්‍රහරක බලකා නිලදහරින් විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. එම බලකායි ුද්්‍යාංශ නිලදහරට ලාදතොරතුරකන්ව බුද්්‍යංශ නිලධහරයෙු ශාස්තරයක් අසනමුවාවෙන් එමද වාලට ගොස් ඇ අතර.ඒහිද සැකරු හඳනා ගැීම නතුරව අදාළුවම එම දේවාලේ වටලා සකරුත්තන ගොඩගන ලබවා. සැකරුගෙන්කල ප්‍රශ් කිරින්වලදී ඔහු පවසා ඇත්තේ යුක්තිය මෙහෙුම හේතුවෙන් මද්‍ර ්‍යජාවාරම රීමට අපහසු බැවින් මද්‍ර ්‍යජාවාරම මෙහෙ වූ රත්මලන සහ අගුලාන ප්‍රදේ අතහර. හරන පොකුණ විට ප්‍රදශයේ දේවාලයක් වෙත පැමිණ කිසිවෙකුටත් සැක නොසිතන අයුරින් මද්‍ර වජාවාරමේ නිරත වූ බවයි ඒ අම්ුණ පට්ටකෝ බටග? සැකරු සතු ති රුපියල් ක්ෂතුන පමණ වටිනකමින්යුත් හෙුයින් ග්‍රෑම් ොලක්ද පොලිසිෙස්වා නැති අතර සැකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විර්ශණ සිදුකරනවා. මෙ අතර යුක්තිය මෙහුමට සමගාමීව පොදු ප්‍රහණසේවා භාවිත කරන මගින් පරික්ෂා කිීම දිවයිනයේ ප්‍රදේශ රැසක අදත් සිදු කරුණා. මෙැතර ගෙුණ දින තුළ රුපයා ක්ෂ හයුියය දහයක් පටිනා, සැකටයුතු වාහන කීපයක්, පොලිස් බහරයට ගෙන තිබෙනවා පොලිසිය පැවසුවේ ටොයිට ලෑන් කරුස ජී ප්‍රතයක්, DH වෑන් රතයක්, CHච වර්ගේ මෝටරතයක් එක්වා මෝට රතයක් සහ ත්‍රීරෝධ රතයක් ඒ අතර වන මවයි. මෙ අතරතවත් ලක්ෂ හාරසසිය පනහක් පටි, ඉඩම් සහ නිවාසකිහි පයක්ද පොලස් බහරයට ගැනුණා පොලසිය පැවසුවේ මෙම දේපල අතර දැනට අත්තනංගගේ පසුවන මදිරව ජාරම් කරක වන කුඩු රෂන්ට අයත් ජායල නිවදන ප්‍රදශය පිහිටි රොපයා ක්ෂකසිය පනහක් පටිනා ඉඩම් සහ කුඩු රෝෂාන්ගේ සහෝතරයට අයත් සHචර්ගේ මෝටරතය ඒ අතරබන බව. ොි හරිට ගැනු වාහන නිරක්ෂයට වැඩබල්න්නන පොලිස්පති දේශබඳු එන්නන කොන්මහතා නාරහහිෙන් පිට පිහිටි. නේති විරෝධී වත්කම් සහ දේපල විර්ෂණ කොට්ටාසේ වෙත පැමිිය. මෙ අතර යුක්තිය මෙහුම සම්බන්ධයෙන් කනස්සල්ල පල කරමින් මානහිමිකම් කොමිෂන් සබභාව නිවේදනයක් නිකුත් කරතිබෙනවා. එම මෙහෙම්ම අතරතුර සිදුකෙරෙන පරික්‍ෂාකිරීම් සහ අත් අඩ ගුඩ ගැනීමම් සම්බන්ධයෙන් දෙදහස්ු විසිදුන වසරේ පමණක් පැමිණිලි දෙසයක් පමණ කොමිෂන් සභාව වෙත ලැි ඇති බව එහි සඳහන්. පුද්ගල අයිතිවාසිකම් සහ ආත්මකරුත්වය ආරක්ෂාවන පරිදිී එවැනි මෙහුම් සිදු කළුතු බවත් එම කොමිෂන් සභව නිවේදනයෙන් අවධාරණය කරනවා.